නීතිපති සංජය රාජරත්නම්ගේ සේවා කාලය තවත් මාස 6කින් දීර්ඝ කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙවන විට අවස්ථා දෙකකදී යෝජනාවන් ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කර තිබෙනවා. මීට පෙර පසුගිය 18 වනදා ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාගේ සේවා කාලය මාස 6කින් දීර්ඝ කරන ලෙසට ඉල්ලා නිර්දේශයක් ඉදිරිපත් කළා. ජනාධිපතිවරයාගේ එම නිර්දේශය සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාව පසුගිය 18 වනදා රැස් වී සාකච්ඡා කරනු ලැබුවා. පසුව පැවති ඡන්ද විමසීමේදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද නීතිපතිවරයාගේ සේවා කාලය මාස 6කින් දීර්ඝ කිරීමේ නිර්දේශය ප්‍රතික්ෂේප කර තිබෙනවා. එදින ඡන්ද විමසීමේදී ජනාධිපතිවරයාගේ නිර්දේශයට විරුද්ධව ඡන්ද පහක් ලැබුණු අතර පක්ෂව ලැබී තිබුණේ ඡන්ද තුනක් පමණයි. එය ප්‍රතික්ෂේප වීමෙන් පසුව ඊයේ දිනේද යලිත් වරක් ජනාධිපතිවරයා විසින් නීතිපති සංජය රාජරත්නම්ගේ සේවා කාලය මාස 6කින් දීර්ඝ කිරීම සඳහා වන නිර්දේශය ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ දින කතානායක මහින්දයාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ පිහිටි ඔහුගේ නිල නිවසේදී පවත්වා තිබුණේ රාත්‍රී කාලයේදී. මේ පිළිබඳව දීර්ඝව පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයාගේ නිර්දේශය සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්තුණා. එහිදීද ජනාධිපතිවරයාගේ නිර්දේශයට විරුද්ධව ඡන්ද පහක් ලැබී ඇති අතර පක්ෂව ලැබී තිබුණේ ඡන්ද තුනක් පමණයි. එය අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද නීතිපතිවරයාගේ සේවා කාලය මාස 6කින් දීර්ඝ කිරීමේ නිර්දේශය දෙවන වරටත් ප්‍රතික්ෂේප වී තිබෙනවා. මේ අනුව නීතිපතිවරයාගේ සේවා කාලය ඊයේ දිනෙන් අවසන් වනු ඇති. සංජය රාජරත්නම් මෙරට 48 වැනි නීතිපතිවරයායි. නීතිපතිවරයාගේ සේවා කාලය දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා ගත් උත්සාහය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් මෙන්ම විවිධ සංවිධාන ඇතුළු පුද්ගලයින්ගෙන්ද දැඩි විරෝධයක් පසුගිය කාලයේ එල්ල වී තිබුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.